ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින සහ පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියට නම් කිරීම සඳහා ක්‍රිකට් තෙරීන් කමිටුව අවධානය යොමු කර තිබූ මූලික සංචිතයේ 30 දෙනා අතරින් 29 දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්තුවට අසම් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියා. කෙසේ නමුත් ශ්‍රී ලංකා හිටපු සුපිරි නායක හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මෙතුස්ද මෙම 30 දෙනෙකුගේ යොත් සංචිතයට ඇතුළත්ව තිබෙනවා. ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මෙතුස් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් බව බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණු බව නිරීක්ෂණය වුණා. නමුත් තවමත් ඇන්ජලෝ මෙතුස් ක්‍රීඩාවට සමුදී නොමැති බව හිරු නිවුස් වෙබ් අඩවිය වාර්තා කළා. ඒ අනුව ඇන්ජලෝ මෙතුස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් තමා ඉදිරි දෙසතිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් ඉදිරියට කුමක් කරනවාද යන්න දැනුම් දෙන බව පවසා සිටින බවට ලිපියක් මගින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඉන්දියා තරගාවලියට තමාව නොසලකා හරින ලෙසත් එම ලිපිය සඳහන්ව තිබුණු බවට තොරතුරු වාර්තා වනවා. තවද මේ වසරේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවටද ඇන්ජලෝ මෙතුස් අත්සන් කර නොමැති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ නමුත් තවත් සති දෙකක කාලයකින් පසුව නිල වශයෙන් සමුදෙනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ඇන්ජලෝ මෙතුස් නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.